තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිද්ධාර්ථ ගෞතම අපගේ ශාස්ත්‍ර වූ බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සදහෙවත් වාසනාවන්ත පින්වත්නි, අද දවසේත් අපි සුන්දර නිවන් මඟ ගමන් කරන්නට ඉතාම මහෝපකාරී වන, ඒකාන්තයෙන් උපකාර වන බෝධිපාක්ෂික ධර්ම ඇතුළත් සතර සතිපට්ඨාන සංයුක්තේ ඊළඟ දේශනාව උක්කචේල සූත්‍රය ඇසුරෙන් සදහම් කතා බහට මේ දහම් සංවාදයට පින්වත් ස්වාමින් වහන්සේ වැඩමවා වදාලා. මේ දේශනාවේදී අපගේ භාගතුන් වහන්සේගේ අග්‍රශ්‍රාවකයන් වහන්සේ දෙනම පිරිනුවම් පෑම ගැන සඳහන් වෙනවා. අපි අහලා තිනවා අතීත වැඩිහිටි බුදුරජාණන් වහන්සේලාටත් අග්‍රශ්‍රාවකයන් වහන්සේලා වැඩ හිටියා. විපස්සී භාගතුන් වහන්සේට වැඩ හිටි ඛණ්ඩ තිස්ස කින ස්වාමින් වහන්සේලා. ඒ වගේම සිකී බුදුරජාණන් වහන්සේට අගසව දෙනමුණේ අභිභූ සම්භව කියන ස්වාමීන් වහන්සේලා. ඒ විදිහට වෙස්සබු භාගතුන් වහන්සේට සෝන උත්තර නමින් අගසව දෙනමක් වැඩ හිටිය. මේ මහා භද්‍රකල්පේ ප්‍රථමයෙන් සම්බුදු වී වදාළ කකුසඳ භාගතුන් වහන්සේගේ අගසව දෙනම වුණේ විදුර සංජීව කියන පින්වත් ස්වාමීන් වහන්සේලා. ඒ වගේම කෝණාගමන භාගතුන් වහන්සේගේ අගසව දෙනම වුණේ භියෝස උත්තර ස්වාමීන් වහන්සේලා. ඒ වගේම කාශ්‍යප බුදුරජාණන් වහන්සේටත් තිස්ස භාරද්වාජ නමින් අග්‍රශ්‍රාවකයන් වහන්සේලා වැඩ හිටියා. අපගේ ශාස්ත්‍ර වූ ගෞතම බුදුරජාණන් වහන්සේ නමින් අග්‍රශ්‍රාවකයන් වහන්සේලා වුණේ සාරිපුත්ත මොග්ගල්ලාන කියන ස්වාමීන් වහන්සේලා. ඉතින් පින්වත්නි, අපගේ භාගතුන් වහන්සේ වැඩ ඉද්දිම සාරිපුත්තයන් වහන්සේත් මොග්ගල්ලාණන් වහන්සේත් පිරිනිවන් පාවදාලා. ඉතින් අගසව් දෙනමගේ මේ පිරිනිවන් පෑම අරබයා භාගතුන් වහන්සේ භික්ෂු සංඝයා මැද්දේ ඒ ගැන හෙළි කළා. ඉතින් වැඩමවදාලා පින්වත් ස්වාමීන් වහන්සේ සමගින් ඒ උක්කචේල සූත්‍රයේ සඳහන් සාරිපුත්ත මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේලාගේ පිරිනිවන් පෑමත් ඒට අදාළව භාගිතුන් වහන්සේ අපට ලබා දුන් සදහම් අවවාදත් ස්වාමින් වහන්සේ සමගින් අපි කතාබස් කරමු. අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස. අවසරයි ස්වාමීන් වහන්ස. මේ උක්කචේල සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ මේ වජ්ජි දේශයේ විශාලා මහනුවර හිම තිබුණු මේ ප්‍රදේශයේ වජ්ජ රාජ්‍යයේ උක්කචේලා කියන නදිය, උක්කචේලා කියන නදියක් ගංගාවක් කියලා තියෙනවා. මේ ගංගාව තීරේ මහත්ව භික්ෂු සංඝයා සමගින් වැඩ ඉඳලා තියෙනවා. මේ සාරිපුත්ත මොග්ගල්ලාන අග්‍රශ්‍රාවකයන් වහන්සේලා පිරිනුවම් පාපු අලුත, ඒ කියන්නේ බොහෝ කල් ගත වෙලා නෑ. අචිර පරිනිබ්බුතේසු සාරිපුත්ත මොග්ගල්ලානේසු, ඒ කියන්නේ නොබෝ කලක් තමයි ගත වෙලා තියෙන්නේ සාරිපුත්ත මොග්ගල්ලාන කියන මේ අග්‍රශ්‍රාවකයන් වහන්සේලා පිරිනුවම් පාලා. ඉතින් තේන කෝපන සමේන, මෙන්න මේ කාලේ භාගතුන් වහන්සේ මහත් වූ භික්ෂු සංඝ පිරිසක් පිරිවරාගෙන එලිමහනේ වැඩ ඉඳලා තියෙනවා. හරිම සුන්දර දර්ශනයක් වෙන්න ඇති.
භාගිතුන් වහන්සේ මේ ගංතෙරක මහත් වූ භික්ෂු පිරිසක් සමගින් එලිමහනෙ වැඩහිඳීම. ඉතින් මේ වෙලාවේ අතකෝ භගව භාගිතුන් වහන්සේ තුන්හි භූතං භික්ඛු සංඝං අනුවිලෝකෙත්වා භික්ඛු වාමන්තේසි. ස්වාමීන් වහන්සේ ඉතාම නිශ්ශබ්ද භාගිතුන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා භාගිතුන් වහන්සේ ඉදිරිපසත් නැති තැනත් නිහඬව නිශ්ශබ්ද ආර නිශ්ශබ්දතාවේ යෙදී වාසය කළා. එහෙම නැත්නම් දහම් කතාවකේදී වාසය කළා. ඉතින් මේ වෙලාවේ ස්වාමීන් වහන්සේ ඉතාම නිශ්ශබ්ද බුදුරජාන් වහන්සේ පිරිවරාගෙන එලිමහනේ වැඩ සිටි අවස්ථාවක්. ඉතින් මේ ආසන්න අවදිය සාරිපුත්ත මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේලා අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා පිරිනොම් පාපු. ඉතින් මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ නිහඬව වැඩ ඉන්න භික්ෂු සංඝයා දෙස බලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මෙහෙම. අපිච ක්වායන් භික්කවේ පරිසා සුඤ්ඤා වියේ කායති පරිනිබ්බුතේසු සාරිපුත්ත මොග්ගල්ලානේසු. මේ පින්වත් මහණෙනි, මට මේ පිරිස හිස් වෙලා වගේ, පිරිසෙහි අඩුපාඩුවක් හිස් බවක් මට පේනවා මේ සාරිපුත්ත මොග්ගල්ලාන පිරිනුවම් පෑම නිසා. එතකොට භාග්‍යතුන් වහන්සේට මේ සාරිපුත්ත මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේලාගේ පිරිනුවම් පෑම නිසා භික්ෂු සංඝයාගේ හිස් බවක් පෙන්ලා තිබෙනවා. ඊළඟට දේශනා කරන අසුඤ්ඤාමේ සා භික්කවේ පරිසා හෝති. පින්වත් මහණෙනි, මේ පිරිස මේ හිස් නෑ කියනවා, මේ පිරිස හිස් නෑ කියනවා. ඒ වගේම අනපේකා තස්සන් දිසායන් හෝති. මට සාරිපුත්ත මොග්ගල්ලානයන් යම් දිසාවක වැඩ ඉන්නවාද? යස්සා දිසායන් සාරිපුත්ත මොග්ගල්ලානා විහෙරන්ති. යම් දිසාවක සාරිපුත්ත මොග්ගල්ලානයෝ වැඩ ඉන්නවාද? ඒ දිසාව කෙරෙහි මට අපේක්ෂාවක් නැහැ කියන, ඒ කියන්නේ මේ පැත්තේ තියෙන කටයුතු, ඒ දිසාවේ භික්ෂු සංඝයා ගැන සොයා බලන කටයුතු. දැන් භාග්‍යතුන් වහන්සේ මේ අලුත් පැවිදි වූ භික්ෂුන් වහන්සේලා ගැන සොයා බලනවා කියනෝනේ, හරි උපමාවකින් හරි ලස්සනට පැහැදිලි කරනවා. අර පොඩි දරුවෙක් මේ අම්මත බලා ගන්න කිරිමව නැති වෙලාවේ, අම්ම නැති වෙලාවකදී කැට කැබිලිත්තක් අරගෙන කටේ දා ගන්නවා. කටේ දාගත්තාම හිර වෙනවා ඒක. පොඩි අය මේ ඕන දෙයක් හම් වුණාම කටේ දාගන්නනේ බලන්නේ. ඉතින් මේ හිර වුණාම ඒ අම්මා මොකද කරන්නේ? වමතින් මේ දරුවා අල්ලගෙන දකුණු අතින් මේ ඇඟිල්ල වක් කරගෙන කට ඇතුළට අත දාලා මේ ලේ වැගිරෙද්දුනත් ගන්නවා. එහෙම ගන්නේ මේ දරුවා කෙරෙහි අනුකම්පාවෙන්. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මම මේ භික්ෂු සංඝයා ගැන නිතරම මේ සොයා බලනවා කියනවා. නිතරම බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරනවා කියනවා. ඒ වගේම ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරන ආනන්ද අන්ධක විඳ කියන සූත්‍රයේදී මේ පිරිස ගැන, මේ අලුත පැවිදි වූ නවක භික්ෂූන් ගැන නිතරම මේ සොයා බලන්න කියනවා, අනුග්‍රහ කරන්න කියනවා දස කතාවේ. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේත් ඒ දේ කළා. බුදුරජාණන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශ්‍රාවකයන් වහන්සේලාත් කළා, විශේෂයෙන්ම මේ සාරිපුත්ත මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේලාත් මේ අනුග්‍රහය කලා. අර දරුවෙකුට අම්මා කෙනෙකුගෙන් ලැබෙනා වූ රැකවරණය වගේ රැකවරණයක් ලබා දුන්නා. ඉතින් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ සාරිපුත්ත මොග්ගල්ලාණන් වහන්සේලා යම් දිසාවක වැඩවාසය කරනවා, ඒ දිසාව ගැන මට අපේක්ෂා රහිතව සිටින්න පුළුවන්. මොකද සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ගැන ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරපු මේ කරුණ අපි ඉගෙන ගත්තා. ශ්‍රාවකයන් ධර්මයෙන් අනුග්‍රහ කරනවා, ධර්මයේ සමාදන් කරනවා, තෙද ගන්නවා, උනන්දු කරනවා, ධර්ම ඕජස, ධර්ම පරිභෝගය, ඒ වගේම ධර්මානුග්‍රහය උන්වහන්සේ ලබා දෙනවා පිරිසට. අම්මා වගේ කියලා, අම්මා වගේ කියලා බුදුරජාණන් වහන්සේ තවත් තැනක දේශනා. ඔව්, සාරිපුත්තු සේතාපි භික්කවේ ජනෙත්ති එවං සාරිපුත්තු. හරියට මේ බුදු සාසනේ අම්මා වගේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාරිපුත්තයන් වහන්සේ. සාරිපුත්තු භික්කවේ සෝතාපට්ටි ඵලයේ විනේති. සාරිපුත්තයන් වහන්සේ මේ ශ්‍රාවකයන් සෝතාපට්ටි ඵලයේ හික්මවනවා. ඒ වගේම මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ ගැන දේශනා කළේ සේතාපි භික්කවේ ජාතස්ස ආපාදේත. මේ උපන් දරුවන්ව හදා වඩා ගන්න කිරිමව යම්සේද, ඒ වගේ මොග්ගල්ලානයන් කිරියම්මා වගේ, කිරියම්මා වගේ මොග්ගල්ලාන උත්තමත්වයේ විනීති. මොග්ගල්ලානයන් වහන්සේ උසස් මාර්ගඵලයන්හි ශ්‍රාවකයන් හික්මන. ඒ කියන්නේ සෝතාපන්න ඵලයෙන් ඉදිරියට සකදාගාමි අනාගාමි අරහත් කියන මගඵල ලබා ගන්න ශ්‍රාවකයන්ට අනුග්‍රහ කරනවා. මෙබඳු අනුග්‍රහයක් කරපු මේ සාරිපුත්ත මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේලාගේ පිරිනිවීමෙන් මේ භික්ෂු සංඝයා හිස් වුණා කියලා, බුදුරජාණන් වහන්සේ හිස් වුණා වගේ වැටහෙනවා කියන එකයි බුදුරජාණන් වහන්සේ මෙතනදී දේශනා කරන්නේ.
ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යේපිතේ භික්කවේ අහේසුන් අතීත මද්දානං අරහන්තෝ සම්මා සම්බුද්ධ. අතීතේ වැඩ හිටපු සම්මා සම්බුදුරජාණන් වහන්සේලාටත් මෙන්න මේ වගේ මේ සාරිපුත්ත මොග්ගල්ලාන වගේ මේ අග්‍රශ්‍රාවකයන් වහන්සේලා, සොඳුරු අග්‍රශ්‍රාවකයන් වහන්සේලා වැඩ හිටියා. ප්‍රඥාවෙන් අග්‍ර වූ, ඉද්දිබල්ලාභීන්ගෙන් අග්‍ර වූ මේ සාරිපුත්ත මොග්ගල්ලාන වගේ අග්‍රශ්‍රාවකයන් වැඩ හිටියා. ඒ වගේ අනාගත බුදුරජාණන් වහන්සේලාටත් මේ වගේම මේ සාරිපුත්ත මොග්ගල්ලාන වගේ මට මේ සාරිපුත්ත මොග්ගල්ලාන ඉන්නවා වගේ අග්‍රශ්‍රාවකයන් මේ පහළ වෙනවා. ඉතින් බුදුරජාන් වහන්සේ මේ මුල් කරගෙන දේශනා කරනවා. ඉතාම ලස්සන කරුණක් අපට බුදුරජාන් වහන්සේ ගැන හිත පහදවා ගන්නත්, මේ සාරිපුත්ත මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේලා ගැන හිත පහදවා ගන්නත් අපිට උපකාර වන කරුණු කීපයක් මතක් කරනවා. අච්චරියම් භික්කවේ ශාවකානම් අද්භූතම් භික්කවේ ශාවකානම්. පින්නත් මහණනි, ආශ්චර්යයි මේ ශ්‍රාවකයෝ, අද්භූතයි මේ ශ්‍රාවකයෝ. සත්තු සමානාච සාසන කරා භවිස්සන්ති. ඕවාද පති කරා මේ සාසුරුන් වහන්සේ හා සමානවම සත්තු සමානාච සාසන කරා මේ සාසන කෘත්‍ය කරනවා. ශ්‍රාවකයන්ට අනුග්‍රහ දැක්වීම ආදී සාසුරුන් වහන්සේ හා සමානව බලන බුදුරජාණන් වහන්සේගේ තියෙන නිහතමානී භවනේ සාසුරුන් වහන්සේ හා සමානව මේ ශාසනයේ කටයුතු ශාසන කෘත්‍ය කරනවා. ඒ කියන්නේ භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා කියන සිවවන පිරිස ව්‍යක්ත විනීත විසරද බහුශ්‍රුත ධර්මානුධර්ම ධර්ම ප්‍රතිපදාවේ යෙදෙන පිරිසක් බවට පත් කිරීමනේ සාසුරුන් වහන්සේගේ සාස්ත්‍රු ශාසනය. එහෙමයි. බුද්ධ කෘත්‍ය අන්න ඒ දේ මේ සාරිපුත්ත මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේලා බුදුරජාන් වහන්සේ වගේම ඉටු කරනවා කියන එකයි බුදුරජාන් වහන්සේ මේ පැහැදිලි කරන්නේ. ඉතින් තවදුරටත් කියනවා ඕවාද පති කරා මේ අවවාදයේ අනුව කටයුතු කරනවා. ඒ වගේම චතුන්නංච පරිසානම් පියා භවිස්සන්ති මනාපා ගරු භවනීයාච. මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිසට මේ ප්‍රිය මනාප, ඒ වගේ මේ පිරිස අතර හරි ගරු භවනීය, ගරු සම්භවනාවට පාත්‍ර වූ ශ්‍රාවකයන් වීම හරි ආශ්චර්යයක්, හරි අද්භූත කාරණාවක් කියනවා. බුදුරජාණන් වහන්සේ තවදුරටත් දේශනා කරන අච්චරියම් භික්කවේ තථාගතස්ස අබ්බුතම් භික්කවේ තථාගතස්ස. ඒ වගේම පින්නත් ඒ විදිහේ ශ්‍රාවකයන් වහන්සේලා, අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා අසිරිමත් වගේම මහණෙනි තථාගතයන් වහන්සේ ආශ්චර්යයි, අද්භූතයි. ඒව රූපේපි නාම ශාවක යුගී පරිනිබ්බුතේ නත්ති තථාගතස්ස සෝකෝ වා පරිදීවෝ. මේ තරම් අද්භූත, මේ තරම් වටින, මේ තරම් ආශ්චර්යවත් වූ ශ්‍රාවකයන් වහන්සේලා, අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම පිරිනුවම් පෑවහම, කියන්නේ ශාසන මෙච්චර කෘත්‍යයක්, මෙච්චර වගකීමක් ශාසනයේ දරපු මේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා පිරිනුවම් පෑවට පස්සේ මේ තථාගතයන් වහන්සේ තුල ශෝකයක්, පරිදේවයක්, කියන්නේ හඬා වැළපීමක් නොවීම, තථාගතයන් වහන්සේ තුල එබඳු දෙයක් දක්නට නොලැබීම ආශ්චර්යයක්, අද්භූත කරුණක් මහණෙනි කියලා බුදුරජාණන් වහන්සේ තුල තිබුණු මේ උතුම් ගුණයත් නිහතමානීව බුදුරජාණන් වහන්සේ අවස්ථාවේදී පිළිදරව් කරනවා. ඉතින් මෙතනදී බුදුරජාණන් වහන්සේ අර ධර්ම කරුණ නැවතත් සිහිපත් කරනවා. තං කුතෙත් භික්කවේ ලබ්භා. පින්වත් මහණෙනි, කෙසේනම් ලබන්ටද යන්තං ජාතං භූතං සංකතං පලෝක ධම්ම. යමක් ඉපදුනාද, හටගත්තද, ඒ වගේම සකස් වුණාද, නැසෙන ස්වභාවයෙන් යුක්තද, තංවතමා පලුජ්ජීති නේතං ඨානං විජිත. ඒක නැසෙත් නොනසේවා කියලා කිසිම කර විදිහකින් ලබන්න පුළුවන්කම නෑ මහණෙනි කියන එක බුදුරජාණන් වහන්සේ ඒ ධර්ම කරුණම නැවත ඉස්මතු කරනවා මේ අවස්ථාවේදී. අවසරයි ස්වාමීන් වහන්සේ, සාරිපුත්තයන් වහන්සේ පිරිනම් පෑවට පස්සේ අර අපි පසුගිය වැඩසටහනේදී ඒක ශ්‍රවණය කළා, කතා කළා. මේ පාත්‍ර සිවුරු සමග චුන්ද ස්වාමීන් වහන්සේත් එක්ක පින්වත් ආනන්දයන් වහන්සේ භාගතුන් වහන්සේ ළඟට ගිහිල්ලා පණිවිඩේ ඒ කතා පුවත කියද්දි එතනදිත් මේ අවවාදයමයි භාගතුන් වහන්සේ ලබා දුන්නේ නේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මේ යන්තං ජාතං භූතං සංකතං පලෝක ධම්මං. අපිට නිතර මේ මුමුණන්න සී මනසේ අර දෝංකාර දෙමින් තියාගන්න ඕන වචන ටිකක්. අඬන්නේ වැළපෙන ලෝකෙට අඬන්නේ වැළපෙන්නේ නැතුව ඉන්න
උපකාරණ වචන ටික. මේ අග්‍රශ්‍රාවකයන් වහන්සේලාගේ පිරිනුවම් පෑම අරබයා භාගිතුන් වහන්සේගේ සම්බුදු මුවමණ්ඩින් මේ වදන් ඉක්මලා තියෙන්නේ. යන්තං ජාතං බුහතං සංඛතං පලෝක ධම්මං. යමක් හටගත්තද සැකසුනාද පලෝක ධම්මං කියන්නේ ලෝක ස්වභාවයට අයිති වගේ අර්ථයක්ද එන්නේ සවනස්? පලෝක ධම්මං කියලා ස්වාමීන් වහන්සේ නැසෙන බිඳිලා යන මේ ආයතනයන්ටත් මේ ආයතන කියලා කියනවා කියලා ලෝකය කියලා කියනවා කියලා මේ බුදු දේශනාවේ සඳහන් වෙනවා. මේ නැසිලා වෙනසිලා යන නිසා මේවට මේ ලෝකය කියනවා. එහෙම ලුජ්ජති පලුජ්ජති इति කෝ භික්කවේ ලෝකෝ. මේ නැසෙනවා වෙනසෙනවා කියන අරුතින් ලෝකය කියලා කියනවා. ඒ වගේම මේ සකස් වූ අපිට සකස් වුණා කියලා අපි තුල හටගත් දෙයක් හැටියට, ජාත වූ දෙයක් හැටියට, සංකත වූ දෙයක් හැටියට තියෙන්නේ මේ ඇස කන නාසය දිවකය මනස කියන මේ ආයතන හය. පංච උපාදානස්කන්ධෙ මෙන්න මේ වගේ යථා ස්වභාවය තමයි නැසිලා වෙනසිලා යෑම. මේක නොනසේවා කියලා කිසිම කෙනෙකුට ලබන්න පුළුවන් කමක් නැහැ කියන එකයි බුදුරජාණන් වහන්සේ සිහි කරන්නේ. මේක නිතර නිතර බුදුරජාණන් වහන්සේ සීල ස්ත්‍රීන්ට පුරුෂයන්ට උපාසක උපාසිකාවන්ට සිහි කරන්නේ කියනවා. සබ්බේහි මේ පීහි මනාපේහි නානා භාවෝ විනා භාවෝ. එහෙමයි. ප්‍රේමනාප සියලු දෙයින් මට වෙන් වෙන්නට වෙනවා. ඒවමට නැති වෙලා යනවා කියන කාරණාව සිහි කරන්න කියනවා. ඒ කියන්නේ හේතු නිසා හටගත්තු දේ හේතු ඒ නැති වෙලා යනවා කියන එක. කරුණ. තංවතමා පළුජ්ජිත කියන එක මෙතනදී ආපව භාගතුන් වහන්සේ විස්තර කරන එක මේ පළුදු වෙන්න වෙනසෙන්න එපා කියන එක ලබන්න බෑ කියන එක. නේතන් තානං විජ්ජති. ඒක විද්‍යාමාන නැති කරුණක් කියනවා නේද සනස්. එහෙමයි. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ අර සාරිපුත්යන් වහන්සේගේ පිරිනුවම් පෑම අරබයා භාගතුන් වහන්සේ වදාළ උපමාවම නැවත නැවසනවා. ඒ ගැනත් අපි අදත් සිහිපත් කරමු. මේ අපිට මේ උතුම් කාරණා තේරුම් ගන්නේ භාගතුන් වහන්සේගේම උපමා අපිට ගොඩක් උපකාර වෙනවා ස්වාමීන් වහන්සේ. එහෙමයි. මේ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාගේ පිරිනුවම් පෑම හරියට බුදුරජාණන් වහන්සේ උපමාවකින් දේශනා කරනවා. හරියට මහත් වූ හරවත් වූ, ඒ කියන්නේ අරටු සහිත වෘක්ෂයක මහත් වූ කඳක් අත්තක්, මහත් වූ අත්තක් මේ පළුදුනා වගේ, කියන්නේ සිඳිලා කැඩිලා වැටුණා වගේ. ඒව මේවකෝ භික්කවේ මහතෝ භික්කු සංගස්ස තිට්ඨතෝ සාරවතෝ. ඒ වගේම පින්වත් මහන්නි මහත් වූ භික්ෂු සංඝයා, මේ සාරවත් වූ භික්ෂු සංඝයාගෙන් මේ සාරිපුත්ත මොග්ගල්ලාණයන් පිරිනුවම් පෑම මා දකින්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේමයි මේ සාරවත් වූ භික්ෂු සංඝයා අතරින් මේ සාරිපුත්ත මොග්ගල්ලාණයන් පිරිනවීම හරියට හරවත් වූ සාර මේ අරටු සහිත ගහක මහත් වූ කඳක් අත්තක් මේ සිඳී වැටුණා වගේ. එතනදිත් අර අනුශාසනාව සිහිපත් කරනවා. තං කුතෙත් භික්කවේ ලබ්බා, කොහොමනම් මහන් ලබන්නද? යන්තං ජාතං භූතං සංකතං පලෝක ධම්මං තංවත මා පලුජ්ජීති නේතං තානං විද්දති. හටගත්තු සකස්සු සංකත ධර්මයෙන් යුතු, ඒ වගේම නැසෙන ස්වභාවයෙන් යුතු දේ නොනැසේවා කියලා කෙසේනම් ලබන්නත කියලා දේශනා කරලා බුදුරජාන් වහන්සේ අර මේ අසරණ භාවයේ මේ ප්‍රිය විප්‍රයෝග දුක සසර පුරාවට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ. මේ ප්‍රිය විප්‍රයෝග දුක්ඛයෙන් අපි හෙළූ කඳුළු මහසાગරයක ජලයට වඩා වැඩි, අම්මා නැතිවීමෙන්, තාත්තා නැතිවීමෙන්, සහෝදර සහෝදරිය නැතිවීමෙන් ප්‍රේමනාප, මේ විදිහට මේ ප්‍රේමනාප දෙයින් වෙමිනට සිදුවීමෙන් අපි හලපු කඳුළු පින්නස් ස්වාමීන් වහන්සේ බුද්ධ දේශනාවේ විස්තර වෙනවා මහසાગරයක ජලයට වඩා වැඩි කියලා. ඉතින් මෙබඳු අසරණ භාවයක්, මෙබඳු මේ පිළිසරණක් අනුන්ගෙන් අපිට ලබා ගන්න බැරි ලෝකයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන තස්මාතිහ භික්කවේ අත්ත දීපා විහෙරත. මේ වගේ මේ බුද්ධ රාජ්‍යයේ සෙම්පති වශයෙන් වැඩ සිටපු සාරිපුත්තයන් වහන්සේ, අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාත් පිරිනුවන් පානකොට තමන්ව මහණෙනි, තමන්ම පිළිසරණ කරගෙන, තමන්ම දූපත කරගෙන, තමන් වෙන සරණක් කරගන්න එපා, ධර්මයේම සරණ කරගන්න, ධර්මයේම දිවෙයින කරගන්න කියන අනුශාසනා බුදුරජාණන් වහන්සේ මෙතනදීත් වදාරනවා. ඒ කියන්නේ අපි මේ කතාබස් කරන සතර සතිපට්ඨානය තුළ වාසය කරන්න කියන, ඔව් සිහි පිහිටුවාගෙන වාසය කරන්න කියන අනුශාසනාව තමයි බුදුරජාණන් වහන්සේ මේ තමන්ව පිළිසරණ කර ගැනීම, වෙන කෙනෙක් පිළිසරණ නොකොට ධර්මයෙන් පිළිසරණ කර ගැනීම හැටියට විස්තර කරන්නේ. ඉතින් අපිට මේකෙන් පේන්නේ මේ සතර සතිපට්ඨානයේ තුල සිහිය පිහිටවීම අපිට කතරම්නම් ජීවිතේට මේ වෙන පිළසරණක් නැති ලෝකේ අපිට කොතරම්නම් පිළසරණක්ද කියන එක තමයි අපිට නැවත නැවත හිතන්න වෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්ස. මට සිහිපත් වෙනවා මේ භාග්‍යතුන් වහන්සේ චක්කවති සීනාද සූත්‍රයේදී මේ සතර සතිපට්ඨානය ගැන දේශනා කරද්දී මේ වදන් වලටම එකතු කරනවා මේ කුසලානම් භික්කවේ ධම්මානම් සමාදාන හේතු ඒවෙදම් පුඤ්ඤම් පවඩ්ඩති කියලා. මේ සතර සතිපට්ඨානේ සමාදන් වීම කුසලයක්. ඒ කුසලය තුළ මේ පිනපවා වැඩෙනවා කියලා. ලෝකෝත්තර ධර්ම අවබෝධ කරන්න අවශ්‍ය පිනපවා වැඩෙනවා කියලා දේශනා කරලා මේ අපි දැන් මේ නිතර කතා කරන මේ කායानुපස්සන, වේදනानुපස්සන, චිත්තानुපස්සන, ධම්මानुපස්සන මේ විදිහටම දේශනා කරනවා. මේ ආතාපි, සම්පජාන, සතිමා, ඒ කියන්නේ කෙලෙස් තවන, වීරිය, නුවණ, සිහිය, යුතුය, කය ගැන ස්වාමීන් වහන්සේ අපිට නිතර සිහිපත් කළා, මේ තෝරලා දුන්නා. කය ගැන, විඳීම් ගැන තමායයි සලකන ජීවිතයට ගලපන්න, අනුන්යයි සලකන ජීවිතයට ගලපන්න, මේ විදිහට ගලපන්න කියලා. ඉතින් අද දවසේ පින්වත් ස්වාමීන් වහන්සේ සමගින් අපි මේකදී අවසරයි ස්වාමීන් වහන්සේ අර අනුශාසනාව ගැන මේ විදිහට හික්මෙන ශ්‍රාවකයන් අග්‍රයි කියන අනුශාසනාව අවසානයේ තියෙනවා. සිද්ධ කරනවා කලින් වගේම. භාග්‍යතුන් වහන්සේ ඒ අවවාදයක් නිතර ලබා දෙනවා. එතකොට කාට හරි හිතෙනවා නම් තමන්ටත් බුදු සාසනය ඉදිරියට එන්න ඕන කියලා ඒ අය කොමකටද එන්න වෙන්නේ? මේ සතර සතිපට්ඨානේ පුහුණුවටමයි එන්න වෙන්නේ. ඒ අය තමයි බුදු සසුන ඉදිරියට එන්නේ. මේ බුදු සසුනේ පිහිට පිළිසරණ ලබන්නේ. ඉතින් ඒ බුදු සසුනේ පිහිට පිළිසරණ ලබන්නේ තමන්ව මේ දූපතක් දෙවෙනක් කරගත්ත තමන් ධර්මයේ සරණ ගෙන තමන් ඒ ධර්මාර්ගේ පිහිටන කෙනා. හොඳමයි ස්වාමීන් වහන්සේ. එහෙමනම් අද දිනේ අපි සූත්‍ර දේශනා උක්කචේල සූත්‍රය. එහෙම. උක්කචේල සූත්‍රය ඇසුරෙන් උක්කචේල නදී තෙර වික්ෂ සංඝයා නිහඬව වැඩ ඉන්නවා දැකලයි භාග්‍යතුන් වහන්සේ වදාළේ මේ හිස් වගේ කියලා වික්ෂ සංඝයා. මොකද සාරිපුත්ත මොග්ගලන් ස්වාමීන් වහන්සේලාගේ අඩුව දැනුණා. හරි ලස්සන උපමාවක් වදාලා හොඳට ලොකුවට සරුවට හැදුණු ගහක ලොකු අතු දෙකක් කඩලා ගියා වගේ. ඒ ගහ පාළු වෙලා ගිහලා ඒතර මහා අතු දෙකක් අයින් වුණා වගේ. සාරිපුත්ත මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේලා පිරිනම් පවදාලා වික්ෂ සංඝයා හිස්සුණා වගේ කිව්වා. ඒ වුණාට භාග්‍යතුන් වහන්සේ වදාලා මේ හේතු නිසා හටගත්තු දෙයක් වෙනසෙන් එපා කියලා කෙසේ ලබන්නද? එහෙම ලබන්න බෑ කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. එනිසා අපි සියලු දෙනාටම භාග්‍යතුන් වහන්සේගේ ධාම් අවවාදයේ වදාලා සතර සතිපට්ඨානෙට ඇවිල්ලා තමන්ව පිහිට කරගෙන මේ සසරෙන් නික්මිලා යන්න, අමා මහ නිවන්ට පත් වෙන්න කියලා වදාළි. ඒ නිසා සද්ධාවත් පින්වත්නි, සුඳුරු නිවන් මඟ මේ උතුම් සදහම් කතිකාවත, මේ සදහම් සාකච්ඡාව තුළින් අපි ඒ භාග්‍යතුන් වහන්සේගේ මූලික බුද්ධ දේශනා ඇසුරු කරගෙන සූත්‍ර දේශනාවට අදාළ කාරණාවම කතාබස් කළා. ඉතින් උතුම් ධර්ම සාකච්ඡාමය, ධර්ම දානමය පිනක් අපි රැස් කළා. ඉතින් අපි මේ රැස් කළා වූ පින සිළු දෙවියෝ අනුමෝදන් වෙත්වා, මීගේ ඥාතීන් අනුමෝදන් වෙත්වා, ධර්ම දාණයට අනුග්‍රහ කරන සිළු දෙනාටත් මේ පින් ලැබේවා. ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ කටයුතු කරන හැම දෙනාටමත් මේ සියලු පින් ලැබේවා. මේ අසිරිමත් සම්බුදු දහම අපට මේ විදිහට නිරවුල් කතා බස් කරන්නට, මේ ධර්මය අපට මේ යුගයේ ඉපදුණු අපිට තෝරලා දුන්නු, පහදලා දුන්නු, උගන්වා වදාළ ගුරුදේවයන් වහන්සේට, පින්වත් ලොකු ස්වාමින් වහන්සේට විශේෂයෙන් පින් අනුමෝදන් වේවා. සියලු ස්වාමින් වහන්සේලාට සුවසේ නිවන් මඟ සම්පූර්ණ කරගන්නට මේ පින් හේතු වේවා. අප හැම දෙනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය ඉතාම සුවසේ මේ ගෞතම බුද්ධ ශාසනය තුළදීම අවබෝධ විත්වා. සම්මා සම්බුද්ධෝ අතසෝ භගවා ස්වාඛාතු භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝති. සාදු සාදු සාදු.